ली ने कमंद ने कमनो दे लो ने कमंद ने कमनो दे विश्वास परम भावे ने कमन वे सत्तुंट जीवित ने सत्तुंट तीन ने एंगवा जीवित वना ही एंगनो वे पिपुनो दासित सिदुवी अत्ते कुमार मैंने पटांगर ने कहा थे इपदी चदावसी अवयू अं अंदाय अंफाइन कॉन्सेंट्रेट हरे ए चुट्टक डाला ए आं ए हम बनाक मम्मी की हुई है एक ने वातुर चुट वातुर गुड़ा दांडों ने सील दांडों ने लूनु दांडों ने दही दांडों ए हम लूनु दही सील दांडों ने पासे बना गए दैन टमें अधिसांद्रित कोटा सक्तमाई मम्मी की हुई नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सब्बं पहाय गमनीयंति धर्म श्रवणाभिलाषी कार्मिक पिंपत्नी में पिंपत् सत्पुरुष ज्ञान संपन्न संभावनीय तिरस बहुम श्रद्धा में उमनावेन युक्तव सुदानम बेन्ने तथागत लोकस्वामी सम्मा संबुद्धानं वहन्सेगे असूहार दहसक पमनियाई किया गनं बलात्तिबेन ධර්මස්කන්ධයෙන් එක වාක්‍යයකට අර්ථ නිර්වචන විවරණ සහිතව එවම්කන් දෙන්න. සබ්බං පහාය ගමනීයං. සබ්බං සියල්ල පහාය අත්හැර ගමනීයං යා යුතුයවේ. මේක තමයි මාතෘකාව. මේ මාතෘකා පාඨය යටතේ අද ධර්මානුශාසනාව මේ ස්ථානයේ විශේෂයෙන් සංවිධානය කෙරෙන්නේ මේක දින 7කට පමණ පෙරදී අභාව ප්‍රාප්ත වන්නට හේතුන චන්ද්‍රලස්ථා වික්‍රමසිංහ මාතාව ආදරණීය මෑණියෝ සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාරතර අරමුණේ වයසින් අවුරුදු 86ක් මාස 6ක් කාලයක් ජීවතුන් අතරින් ඉඳලා අවුරුදු 86 හැමාරක් ජීවතුන් අතරින් ඉඳලා ආදරණීය සම්භාවනීය දරුවන් 4 දෙනෙක් මෙලොවට බිහි කරලා මොනුගුරු මිනිබිරියන් 9 දෙනෙක් දැකලා පාසල් ගුරුවරියක් වශයෙන් මහා මෙහෙවරක් ඉෂ්ට කරලා දරුවන් සාතිශය බහුතරයක් ගුරුවරුන් ගුරුවරියන් බවට පත් කරලා වෛද්‍යවරුන් බවට පත් කරලා එල්.කේ.ජේ. වික්‍රමසිංහ මාතාවගේ මහත්මයාගේ ආදරණීය භාර්යාව වශයෙන් ජීවතුන් අතර ඉඳලා ආදරණීය විදුහල්පති මාතාවකගේ සහ විදුහල්පති වරයෙකුගේ දියණියක් වශයෙන් ඉපදිලා සම්භාවනීය පවුලක ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගත කරලා සිහි නුවණින් යුක්තව කාල ක්‍රියා කළ ආදරණීය මාතාවට අමා මහ නිවන් සුව වේවා ලසයි හොඳයි කාර්මික පින්වත්නි පියානන් අභාවයට පත් වෙන්නේ එල්.කේ.ජේ. වික්‍රමසිංහ මැතිතුමන් අභාවයට පත් වෙන්නේ වයස මීට අවුරුදු 21කට පෙරදී දේශාංජලි වික්‍රමසිංහ දියණිය ජගත් වික්‍රමසිංහ පුතණුවන් පූර්ණිමා වික්‍රමසිංහ දියණිය ප්‍රභාත් වික්‍රමසිංහ පුතණුවන් අපේ දොස්තර මහත්තයා සහිත මේ පින්වත් පිරිස අද දවසේ දායක වෙනවා සුවිසල් පිරිසක් බොහොම සම්භාවනීය වැඩගත් පිරිසක් මේ අවස්ථාවට ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙනවා බුදු පියාණන් වහන්සේගේ වර්ග දෙකකට අයත් සූත්‍ර තියෙනවා සූත්‍ර කියන වචනේ ටිකක් වෙනස් එකක් සූත්‍ර කියන වචනේ තේරුම් ගොඩක් තියෙනවා එක සූත්‍ර කියන්නේ මූල්වලට
කියන්නේ නූලකට මල් මුතු එහෙම අමුණනවා. අනං ඒ අමුණන නූල් වහන නූල් නෙමෙයි. අමුණන නූල් වලට තමයි සූත්‍ර කිව්වේ. ඒ හින්දා තමයි මංගල කාරණා අමුණපු නූල මොකද්ද? මංගල සූත්‍ර. පරාභව කාරණා අමුණපු නූල පරාභව සූත්‍ර. වසල කාරණා අමුණපු නූල වසල සූත්‍ර. නූල කියන අර්ථය. ඔය වේදිකා නාට්‍ය වල තිරය එහා මෙහා කරන එක්කිනාට කියන්නේ සූත්‍ර ධර. නූල් දරන්නා කියලා කියන එකයි. ඔය වචනේ මොකක් හරි විකෘතියක් වෙලා තමයි අපිට ඔය එන්නේ නූල් සූත්‍ර කියන සූත්‍ර ගැන නෝත. හැබැයි සූත්‍ර කියලා තව වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ මීටර් සූත්‍රය මීටර් එක. තථාගතයන් වහන්සේගේ සූත්‍ර කියන පාරිභාෂික නාමයෙන් වචන දෙකක් තියෙනවා. එකක් තමයි ඔය කියපු පරාභව සූත්‍ර, මංගල සූත්‍ර, කරණීයමෙත් සූත්‍ර, ධම්මචක්කප්පවත්තන සූත්‍ර ආදි දේශනා. අනිත් සූත්‍ර විශේෂය තමයි න්‍යායය නියමය ලියන එක. දැන් ඔබ දන්නවා වෘත්තයක පරිධිය මනින සූත්‍රයක් තියෙනවා. වෘත්තයක පරිධිය මනින සූත්‍රය මොකද? 2πr. එතකොට මේ වගේ බටහිර ලෝකයේ සූත්‍ර තියෙනවා හැම විෂයකටම ලියලා. බෝම්බ දාන්නත් සූත්‍රයක් තියෙනවා. බෝම්බයක් නිශ්චිත ස්ථානයකට දානකොට වේගයෙන් යන ගුවන් යානයකින් නියමිත ස්ථානයට බෝම්බ දාන්න බෑ. බෝම්බ දාන්න ඕන නියමිත ස්ථානයට කලින්. ඒකට සූත්‍රයක් තියෙනවා බෝම්බ වැටෙන. මං කියන්නේ එච්චර අපරාධ වලට සූත්‍ර. ආර්ථික විද්‍යා සූත්‍ර තියෙනවා. මිල උච්චාවචනය වෙන එකට තමයි ඔය මිල සූත්‍රය කියලා කියන්නේ. එතකොට කෙමිස්ට්‍රි ෆිසික්ස් වල සූත්‍ර ඕන තරම් තියෙනවා. සූත්‍රයක් හදන්නේ යම්කිසි චර්යාවක් විශ්ලේෂණය කරලා එකී විශ්ලේෂණයේ සත්තාව පුදුම් තරම් කුඩා කරලා ලියන එක තමයි සූත්‍ර කියන්නේ. ඒක සංස්කෘතෙන් පාලියෙන් කියන්නේ ධාරණී කියලා. ඒක දිග කතාවක්. අද බණට ඒක කියන්න ගත්තොත් වෙන බණක් කියන්න වෙන්නේ නැති නිසා ඒක එතන ඉහ කියන්නේ නැහැ. දැන් ඒ ධාරණී කියලා කියන්නේ පුදුම් තරම් කුඩා කරලා කුඩා කරලා ඒට වඩා කුඩා කරන්න බැරි තරම් කුඩා කරපුවාම තමයි සූත්‍රයක් කියන්නේ. එතකොට බටහිර ලෝකයේ සූත්‍රවල ස්වභාවය තමයි හැම සූත්‍රයකටම ඇතුළත් කරලා තියෙන්නේ අකුරු ඉලක්කම් සංකේත. දැන් 2πr කියලා කිව්ව ගමන් r කියලා කියන්නේ අරය. එතකොට මේ හැම හඬකටම තේරුමක් තියෙනවා. එහෙම බලාගෙන ගියාම සූත්‍රය වෙනස් කරන්න බෑ. අඩු කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ. ඒ තමයි බටහිර ලෝකයේ සූත්‍රය. සූත්‍රවල තියෙන්නේ සත්තාවන්. සත්තා කියලා කියන්නේ වෙනස් කරන්න බැරි දේවල්. අකුරක්වත් අඩු කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ. ඒකෙන් කියවෙන සත්තාව වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න නම් වෙන සූත්‍රයක් ලියන්න. ඒක තමයි සූත්‍රවල ස්වභාවය. දැන් අයිසෙක් නිව්ටන්ගේ තුන්වෙනි නියමය තමයි ක්‍රියාවක් ඇතනම් ප්‍රතික්‍රියාවක් ඇත කියන සූත්‍රය. නිව්ටෝනියාන පළවෙනි තර්කයේ තමයි මොකද්ද මේ ආකර්ෂණය ගුරුත්වයට. තර ගුරුත්ව ආකර්ෂණ සූත්‍රය. දැන් මෙහි මේවා දෙකක් තුනක් කියාපු කෙනෙක් උන්නත් කිසියම් එක සූත්‍රයක් හදපු කෙනෙක් නම් එයා විද්‍යාඥයෙක්, චින්තකයෙක්, දාර්ශනිකයෙක්. එතකොට චින්තකයෙක්, දාර්ශනිකයෙක්, සබුද්ධිකයෙක්,
ලෝකයට විශාල දෙයක් දුන්නු කෙනෙක් එක සූත්‍රයක් හඳුන්වලා දුන්නා නම් එහෙම සූත්‍ර සිය ගණනාවක් හඳුන්වලා දුන්නොත් කොහොම කෙනෙක් විය හැකිද? ආන් එහෙම තථාගතයන් වහන්සේගේ සූත්‍ර තියෙනවා සිය ගණන. ඒ සූත්‍රවල ස්වභාවය තමයි වචන එකයි හෝ දෙකයි හෝ තුනයි වෙනස් කරන්නේ නැහැ. එහෙමවා එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි විශාල ප්‍රමාණයක්. මම නිදර්ශන කීපයක් විතරක් කියන්නම්. අද ධර්මදේශනාවට මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ සබ්බං පහාය ගමනියන්. සබ්බං සියල්ල පහාය අතර ගමනියන් යා යුතුයි. කාටද වෙනස් කරන්න පුළුවන්? වචන තුනයි වාක්‍ය එකයි. කිසි කෙනෙකුට වෙනස් කරන්න අභියෝග කරන්න බෑ. විකල්ප නැහැ. බොරු කරන්න බෑ. සියල්ල දාලා යන්න වෙනවාම. ඒක බුදුහාමුදුරුවෝ හදාපු එකක් නෙමෙයි දැන්. උඩ පැන්නොත් බිම වැටෙන්නේ අයිසක් නිව්ටන් කියාපු හින්දා නෙමෙයි. උඩ පැන්නොත් බිම වැටෙන්නේ අයිසක් නිව්ටන්ට පස්සෙත් නෙමෙයි. උඩ පැන්නොත් බිම වැටෙන්නේ නැත්ද නිව්ටන් නැත්නම්. එන නිව්ටෝනියානු තර්කයේ ගොඩනගන්නේ ලෝක සත්තාවක් දිහා බලලා ලියලා. ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් තියෙන්නේ නිව්ටන් කියපු හින්දා. නිව්ටන් නොකිව්වා නම් ප්‍රතික්‍රියා නැතුවයි. රෙන් නිව්ටන් කියවුවේ තියා තිබිච්ච එක. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළ තිබිච්ච එකේ සත්‍යය. සබ්බං පහය ගමනියම් සියල්ල අතහැරලා යන්න ඕනේ. එතකන් එකතු කරන්න ඕනේ කියලා එකක් නෑ ඉතින්. එකතු කරත් තියලා යන්න ඕනේ. එකතු නොකළොත් ඒක තියලා යන්න ඕනේ. මොනවා හරි තියනවා නම් තියලා යන්න ඕනේ. නැත්තම් ඒත් ඉතින් යන්න ඕනේ. නොගෙහින් ඉන්න බෑ. ඔය ජගත් මහත්තයලා කියන්නේ නම් ඉරහඳ දරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ කියන. අමරවරම අපට සේරාවේ නෑ නේද? අමරවරම අපට හිමි කියලා. එහෙම කිව්වට බෑ. ලියාපු මිනිස්සු ගියා. එහෙමවත් නෑ. හැබැයි ඒ සිද්ධුව ටිකක් පරසාර සිද්ධුවක් ඔය ඒක නෙමෙයි ඒක කියන්නේ. ඒක ඊගවතනක කියනවන්නේ පෙළපත්තනම වෙනස් වෙලා ආයේ මෙලොවට එනවා. එහෙම මිසක් කිසිම දෙයක් අත්හැරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. මාතෘකාවක් පිළිවක් නෙමෙයි මං කියන්නේ. හැදුවේ මේ සත්තාව ලියලා තියෙන වචන තුන. ඒක සූත්‍රයක්. තව එකක් කියන්නම් මම. මම ගොඩක් කියන්න ගියොත් මේ බණේ කියන්න හම් වෙන්නේ නැහැ. සිය ගානක් තියෙනවා. එකක් කියන්න. විශ්වාස පරමා ඥාති. වචන දෙකයි. විශ්වාස පරමා කියන්නේ එකක්. ඥාති. නෑ විශ්වාස පරම කියලා කියන්නේ විශ්වාසය කෙලවර තියෙන එක තමයි නෑදෑකම කියලා කියන්නේ. කෙලවරේ තියෙන විශ්වාසය නම් ඒක තමයි නෑදෑකම. නිකන් හිතන්නක පින්වත් නෙමෙයි. ඇත්තටම අපි ගාව දැන් තියෙන නෑදෑකම තියෙන්නේ වර්ග දෙකයි. සාමාන්‍ය ලෝකයේ හිතන නෑදෑය වර්ග දෙකයි මෙතනදී. එකක් ලේ නෑය. ලේ නෑන්ට තමයි ලේ නෑන්ට සිංහලෙන් කියන්නේ මොකද්ද? බ්ලඩ් රිලේෂන්ස් කියන්නේ. ලේ නෑයෝ. එතකොට ලේ නෑයෝ තමයි අපි දන්නේ නෑයෝ. ඊට අමතරව ලෝ නෑයෝ කියලා ධාතක තියෙනවා. ලෝ නෑයෝ. ඒ ලෝ නෑයෝ කියන්නේ ලෝ වලින් නෑයෝ. සිස්ටරින් ලෝ. බ්‍රදරින් ලෝ. මදරින් ලෝ. ෆාදරින් ලෝ. සානින් ලෝ. බෝරින් ලෝ. In low. එවල low නෑය. අරගොල්ල ලේ නෑය. ලේ නෑ කියලා ලෙඩකුත් තියෙනවා. එතකොට එන්න ඕන මහාන ගමට. එතකොට දැන් මේ ලේ නෑ කමේ නෑ කම ඇත්තටම නෑ. සමහරුගේ ලේ නෑ
යංගෙ නෑ තම නෑ ලෝ නෑ යංගෙත් නෑ කම ලෝ නැත්තන් නෑ තිබ්බත් ලෝ එකෙන්ම නෑ බලන්න මේත අවුරුදු 2567කට කලින් ලෝක ස්වාමී බුදුපියාණන් වහන්සේ ඥාති ධර්මතාව ඥාතිත්වය වනාහි කියලා ඩිෆයින් කරලා ඩිෆිනිෂන් එක නිර්වචනය දෙනවා වචන දෙක ලේ නෑ කමද නෑ කම නොවේ ලෝ නෑ කමද නෑ කම නොවේ විශ්වාස පරම භාවය නෑ කම වේ දැන් ජගතු වයි නෑ දැන් ඒ මං ජගත් කිසිම දෙයකට කැමති ජගත් මගේ බණවලට කැමති මගේ හොඳ යාළුවේ මිත්‍රයි විශ්වාස පරමයි මං වික්‍රමසිංහ කෙනෙක් නෙමෙයි හොඳ වෙලාවෙ වෙන කෙනෙකුත් නෙමෙයි ජගත් මහත්තයාගේ පවුලට සම්බන්ධයක් නැහැ. හැබැයි නෑයෝ. විශ්වාස කරන්න. ඇත්ත වශයෙන්ම ඥාතිත්වය කියන්නේ ඒක නෙමෙයි කියන්නේ. මොන තරම් නම් අපිට නැද අයෝ ඉන්නවද දුකට සැපට. මොන තරම් නම් ඉන්න. ඇත්තටම ලේවලින් නැයෝ වෙච්ච අය ඕනෙම වෙලාවට කියන්නේ නෑ තමයි. නැත්තම් බෑ. එතකොට ලෝනේ ගැන කතා තමයි තවයින් නැහැ. ලෝනේකම ගැන අපිට කතා කරන්න උවමනාවක් නැහැ. ඒ තරමටම අපි ලෝනේ කියලා කියන එක දන්නවා. ලේනෑයෝ සහ ලෝනෑයෝ ගැන එතුමා අපි කතා කර කර හිටියේ. මං කියන්නේ බුදු පියාණන් වහන්සේ ඇත්තටම කිව්වොත් එහෙම බලන්නකෝ විශ්වාස පරම මොන ඇත්ත නිබ්බාණං පරමං සුඛං නිවන පරම සැපය දැන් බලන්නකෝ සන්තුට්ටි පරමං ධන වචන දෙක උතුම් ආර්ථික විද්‍යා දර්ශන වචන දෙක සන්තුට්ටි පරමං ධනං තුනක් මේ සන්තුට්ටි පරමං ධන සන්තුට්ටි පරමං පරමං කියලා කියන්නේ කෙලවර කොට ඇත්තේ සන්තුට්ටි කියන්නේ සතුට නෙමෙයි සන්තෘප්තිය කෙලවර කොට ඇත්තේ යමක්ද ඒක තමයි ධනය තථාගතයන් වහන්සේ දේශනා කරන ආර්ථික විද්‍යාවේ බලන්නකො සල්ලි වෙනයි ධනය වෙනයි සල්ලි කියන්නේ මනි ධනය කියන්නේ ඔවේ මණි ගොඩක් තියෙනවා නම් තෝයිච් වෙල්ත් ගොඩක් තියෙනවා නම් වෙල්ති සල්ලි ගොඩක් තියෙනවා නම් සල්ලිකාරයා ධනය ගොඩක් තියෙනවා නම් ධනවතා ධනය කියලා කියන්නේ සම්පත් වලටනේ තථාගතයන් වහන්සේගේ ආර්ථික විද්‍යාවේදී ධනය කියන්නේ සම්පත් වලට බලන්න ලංකාවේ කොච්චර තියෙනවද සම්පත් කියන වචනේ ජල සම්පත් වන සම්පත් ගව සම්පත් ජලජ සම්පත් වරාය සම්පත් දේශීය සම්පත් විකුණන්න හරි මං කියන්නේ තියෙන්නේ දේශීය සම්පත් එතකොට නිරෝගී සම්පත් දරු සම්පත් දැන් මේ රටක් හැටියට ගත්තාම සભ્યත්වයේ උරුමයන් හැටියට අපි පෝසත් වෙලා තිබුණේ සම්පත් වලින් සල්ලි හොයාගන්න කලින් සල්ලි කියන්නේ වුවමාරු සංකේතයක්. සල්ලි කියන්නේ කාලයට සහ දේශයට සාපේක්ෂව අවලංගු වෙන කාලයට හා දේශයට සාපේක්ෂව පමණක් වළංගු වෙන වුවමාරු සංකේතයක් විතරයි. සල්ලි වලින් කරන්න පුළුවන් මිලදී ගැනීම තමයි. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ධනවත් වෙන්න සල්ලිකාර වෙන්න නෙවෙයි. දැන් අපේ රට ඇත්තටම ධනවත්ව තිබුණු රටක් සල්ලි හොයන්න ගිහිල්ලා ධනෙ නැති කරගත්ත. ධනෙ විකුණලා සල්ලි හොයාගත්තට පස්සේ සල්ලිත් නැහැ ධනයක් නැහැ. එකම නැති වෙච්ච රටක්. එහෙනම්
మొక్కుల విషయం కర్తవ్యమా? ఈశ్వర మీరు బలంటు ధన సంపత్తులు పోసం, జన సంపత్తులు పోసం, వన సంపత్తులు పోసం, నిరోగి సంపత్తులు పోసం ఎక్కడ పోసత్తే తథాగతన్ వహసే దేశనా కరన్నే సంతృప్తి కెలవర ఎత్తేద ఏ ధనయాన్ని వెల్తి పర్సన్ මං කියන්න හැදුවේ තාමත් බණ පටන් අරන්නේ නැහැ. මං කියන්න හැදුවේ මේ තථාගතයන් වහන්සේගේ සූත්‍ර. රීර කියලා පත්‍රයක් තිබ්බා. රීර දැන් නැද්ද කොහෙද? දැන් නැහැ. රීර කියන පත්‍රයේ හැම ඉරිදාවටකටම මම ආටිකල් එකක් ලිව්වා තථාගත නියම කියලා. තථාගතයන් වහන්සේගේ නියමය නියති. එක ගානේ හැම ඉරිදාවටම ලිව්වා කියන්නද? ඔබද කොහේ පත්‍රේ ඉවර වුණා ආටිකල් ඉතුරු වුණා එච්චරට එහෙම නියතියන් නියතීන් තියෙනවා දැන් ඒක එක හොකලා හරි පොතක් ගන්න ඕනේ මම කියන්න හැදුවේ තථාගතයන් වහන්සේගේ සූත්‍ර අන්න එහෙම සූත්‍ර අතර එකක් තමයි මේ අද මාතෘකාව බවට පත් කරගත්ත සබ්බං පහාය ගමනීය සියල්ල අතහැර යයි කාර්මික පින්වත්නි මරණය කියලා කියන කාරණාව අම්මා කෙනෙක්ගේ මරණයක් ගැන තුන් මාසෙ බණක් හත් දවසෙ බණක් යන බණවලදී අපිට වෙන මාතෘකා කතා කරන්න සංස්කෘතියෙන් අවසරයක් නැහැ. අපි කතා කරන්නේ මේ මාතෘකා පමණයි. අවුරුද්දේ බණින් පස්සේ තමයි වෙන මාතෘකා කතා කරන්න ඕනේ. මේ ආදරණීය අම්මා කොච්චර සතුටෙන් අභාවයට පත් වෙන්න ඇද්ද? ලොකු දුව ගුරුවරියක්. පොඩි දුව ගුරුවරියක්. ලොකු පුතා ගුරුවරයෙක් සහ ගායකයෙක් ලෝක ප්‍රකට පොඩි පුතා දොස්තර මහත්තයෙක් මොනතරම් සතුටින් මැරෙන්නේ තාත්තා මිය යනකොට තාත්තට කොච්චර සතුටක් තියෙන්නේ ඒ අම්මලා තාත්තලා ගුරු ක්ෂේත්‍රයේ ඇත්තට මේක ගුරු ගෙදර අම්මා ගුරු ගෙදරක කෙනෙක් එතකොට ලෝකයට වැඩදායක දරු පිරිසක් බිහි කළ හේන් මේ අම්මා ඕ අවුරුදු 86 මාස 6 නිරෝගීව ජීවත් වෙනවා කියලා කියන එක දැන් අපේ කාලේ හැටියට අපිට එච්චර ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ වෙනකොට 75 80 පැනලා නම් 86ක් 87ක් විතර ඉන්න පුළුවන්. දැන් අවුරුදු 55 60 ඉන්න අයට 65 70 පෙන්වන්න බැරි වෙයි. ඒකට හේතුව තමයි අපි 77 කෑම කාපු අය. ඒක ඊට වඩා වුණේ කාර්මික පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ මරණය සම්බන්ධයෙන් කියද්දී චූටි වැදගත් කාරණාවක් ඔබේ අවධානයට යොමු කරන්න මම කැමතියි දැන්. ඔය ජීවිතයයි ඇඟයි කියන්නේ දෙකක් වශයෙන් නඩත්තු කරන්න ඕන එකක්. ලයිෆ් මේන්ටේන් බොඩි මේන්ටේන් දෙකක්. ඇඟත් එක ජීවිතයක් වෙනම තියෙනවා ඇඟ නඩත්තු කිරීම ජීවිතේ නඩත්තු කිරීම නෙමෙයි මේක මම කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව හරි ජීව විද්‍යාත්මකව හරි තථාගත දේශනාව හරියට වඩා සමාජ විද්‍යාත්මකව දැන් මේ කන්නේ ඇඟ නඩත්තු කරන්න ජීවිතේ නඩත්තු කරන්න නෙමෙයි කන්නේ බොන්නේ ජීවිතේ නඩත්තු කරන්න නෙමෙයි ඇඟ නඩත්තු කරන්න ඇඳුම් පැළඳුම් ගන්න ඇඟ වහන්න ජීවිතේ නඩත්තු කරන්න නෙමෙයි ජීවත් වෙන්න නෙමෙයි ඒතර වාහන ගන්න ජීවිතේ එහා මෙහා ගෙන යන්න නෙමෙයි ඇඟ එහා මෙහා ගෙන යන්න ඒතර ජීවිතයක් තියෙනවා ඇඟත් එක්ක ඒක නඩත්තු කරන්න කොච්චර කාලයක් කොච්චර වෙලාවක් කොච්චර කලමනාකරණයක් අපි ගාව තියෙනවද කියලා බලන්න ඕනි ඇඟ නඩත්තු කරන එක ගැන දෙයියනේ කියලා අපිට හොයන්න බලන්න දෙයක් නැහැ අපි තුන් වේලම කරන්නේ මේ ඇඟ නඩත්තු කිරීම උදෙසා හම්බ කිරීම සහ වියදම් කිරීම. එතකොට මේ දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ඉතාම කෙටියෙන් ඔබට චුට්ටක් කිව්වම ගොඩක් තේරුම් ගන්න පුළුවන්. දැන් ඔය සත්තු ඉන්නවනේ ඌසබල්ල ආදි කොට ඇති සත්තු සියලු දෙනාම වගේ සත්තු ගත්තම සත්තුන්ට ජීවිත නැහැ. සත්තුන්ට තියෙන්නේ ඇඟවල්. මම මේ කියන කාරණාව සමස්ත සත්ත්ව සම්පතියේ දසම ස්ථානයක් විතරකට අදාළ වෙන්නේ නැහැ. ඇත්තම් සත්ත්වගොඩ දසම 0.0001 එකට විතර
ජීවිතයෙන් පුළුවන් ටිකක් ගොඩක් නැහැ. මම කොහොමද ඔප්පු කරන්නේ සත්තුන්ට ජීවිත නැහැ කියලා? කිසිම සතෙකුට ස්වාමි පුරුෂයෝනේ බාරදවන්නේ. ස්වාමි පුරුෂය බාරදවෝ ඉන්නේ ජීවිතවල. සත්තුන්ට නැහැ. කිසි සතෙකුට අම්මේ තාත්තෙක් නැහැ. किसी सत्य को तो दुई पुतेक नहीं, किसी सत्य को तो नैंदिक मामित नहीं, बाप पे कुंजियां मित नहीं, लोग जीवित है कहते में नहीं, सब तो नतर नैंदला नैंदमला ले लीला नहीं, नैंदमला ले लीला नहीं तर जीवित है कहते में नहीं, किसी में सत्य को तो रसविंदन है अपने साहित्य अपने, किसी सत्य को तो भाषा अपने साहित्य अपने रसविंदन है භාෂාවක් නැත්නම් සාහිත්‍යයක් නැත්නම් රසවින්දනයක් නැත්නම් ජීවිතයක් කිසි සතෙකුට ආගමක් නැහැ ධර්මයක් නැහැ සංස්කෘතියක් නැහැ ආගමක් ධර්මයක් සංස්කෘතියක් නැත්නම් ජීවිතයක් කිසිම සතෙකුට රටක් ජාතියක් ගැන හැඟීමක් නැහැ රටක් ජාතියක් ගැන හැඟීමක් නැත්නම් ඌට ජීවිතයක් ඇත්තේම නැහැ මේ සත්තුන් අතර ස්වාමි පුරුෂයෝනේ භාර්යාවෝනේ කියන්නේ මොකක්ද? සත්තුන් අතර ඉන්නේ ගෑනු සත්තුන් පිරිසක්. ධර්මදේශනාවක සංස්කෘතියෙන් පාතට වැටෙන්න බෑ. එහෙනම් තමයි ඔක්කොම කියන්න බෑ. ඕනෙත් නෑ. ගෑනු සතෙක් වෙන්නේ පිරිමි සතෙකු ගෑඟට. ගෑනු සතා භාර්යාවක් නෙමෙයි. වෙනස වෙනස ආදරණීයයි. ස්නේහවන්තයි ලින්දතුනේ දයාබරය නෑ විශ්වාසයෙන් නඩත්තු කරන්නේ. ඒතර ඒ ටික කරන එක්කෙනා ඒ ටික කරනවා නම් අන්න ජීවිතය. පිරිමි සතා භාෂාවෙන් පුරුෂයනේ. පිරිමි සතා ඇඟ නඩත්තු කරන්නයි දායකයි. හැබැයි ස්වාමි පුරුෂයා ජීවිතේ නඩත්තු කරන්නයි දායකයි. ආදරය නඩත්තු කරනවා, ස්නේහය නඩත්තු කරනවා, ලිංගතුකම නඩත්තු කරනවා, විශ්වාසය නඩත්තු කරනවා. දැන් තේරුම් ගන්න එකක් කිව්වහම දෙකක් තුනක් විතර ජීවිතය වනාහි එනවා. කිසි සතෙක් ඉන්නවද අම්මා තාත්තා නඩත්තු කරනවා? කිසි සතෙක් ඉන්නවද අම්මා තාත්තා පෝෂණය කරනවා? ඒ කියන්නේ සත්තුළු ජීවිතේ. කිසි සතෙක් ද අඳුරනවද තාත්තා? කිසි පිරිමි සතෙක් අඳුරනවද තමන්ගේ බැටා? දැන් මොකද්ද තේරුම? ජීවිතේ නැහැ. මේන්ටේන් කරන්නේ බොඩි. මේන්ටේන් කරන්නේ නෑ ලයිෆ්. කිසි සතෙකුට සංගීතය තේරෙන්නේ නැහැ. රසවින්දනයක්. නැටුම් ගැයුම් වයින් තේරෙන්නේ නැහැ. කිසි සතෙකුට භාෂාවක් නැහැ. සංවේදනයේ තියෙන භාෂාවක් නැහැ. පන්නේදෙන ගැන වෙන එක භාෂාව කරගෙන කිසිම සතෙකුට සංස්කෘතියක් නැහැ කිසිම සතෙකුට ආගමක් නැහැ කිසිම සතෙකුට ධර්මයක් තේරෙන්නේ නැහැ කිසි සතෙකුට රටක් නැහැ කිසි සතෙකුට ජාතියක් නැහැ කිසි සතෙකුට සම්පත් අයිතියක් නැහැ ඒ සියල්ල තියෙන්නේ ලයිෆ් තියෙන මිනිස්සු ජීවිතේ තියලාට ඒක හින්දා මරණය වනාහි ඇගේ නිමාවයි. සමහරුන්ගේ ජීවිතේ මැරෙනවා ඇඟ තියෙද්දි. සමහරුන්ට ඇඟ ඇත්ත ජීවිත නැත්තේ. ඊට වඩා මම මේකට වෙලාව ගන්නේ නැහැ. ගන්න ඕනේ නැහැ. දැන් පැය භාගයක් ඉවර වෙලා තියෙන නිසා. ඒක හින්දා කාරුණික පින්වත් මේ මරණය කියලා කියන්නේ ඇඟේ නිමාවයි. දැන් කරුණු දෙකක් දැක්වුවා. තුන්වෙනි කරුණු දැක්වීම තමයි දැන් මම මේ පටන් ගන්න. මට කියන්න මල නිදර්ශනයකට අපි ගමු. මේ මල අපි හිතමු මගේ අතේ මලක් තියෙනවා. ඒ මල ඇත්තටම පිපෙන්නේ නෙමෙයි මල කුඩාම කුඩා තිතක් ලෙස දැర్శණය වන්නේ
කිසියම් දින 30ක මාසයක පළවෙනිදා නම් දින 30ක් තියෙන මාසයක පළවෙනිදා තමයි මල උපදින්නේ මල චූට් චූට් ලොකු වෙලා චූට් චූට් පෙති දර්ශනය වෙලා ටික 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 පෙති විහිදුවලා විකසිත වෙලා පිපිලා සුවඳ විහිදුවලා පරාග පෝෂණය කරලා ටික 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 ඇකිලිලා චුට්ට 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 පරවෙලා පෙත්තෙන් පෙත්ත ගිලිහිලා නටුවෙන් ගිලිහිලා බිමට වැටෙනවා තිස්වෙනිදා මලේ ආයු කාලය දින කීයද මට ඕන කරන ප්‍රශ්නෙත් ඒක නෙමෙයි උත්තරෙත් ඒක නෙමෙයි මල පටන් ගන්න පළවෙනිදා නටුවෙන් ගිලිහින් බිමට වැටෙන්නේ 30 වෙනිදා මලේ ආයු කාලයේ දින 30යි නම් මල පරවෙලා බිමට වැටෙන්නේ 30 වෙනිදා නම් මල පරවෙන්න පටන් ගන්නේ බලන්න මල මරෙන්න පටන් ගන්නේ පළවෙනිදා නම් මල පරවේ නිමා වෙන්නේ 30 වෙනිදා නම් මල පරව කාලය සමානයි දින කීයද ඒ දින 30 යනු අර දින 30ම නම් පිපුණදා සිට සිදු වී ඇත්තේ කුමක්ද පරලෙන්ද පටන් ගන්නේ පළවෙනිදා නම් 30 වෙනිදා සිද්ධ වුනේ මොකද්ද පරවෙලා බිමට වැටිච්ච එක විතරක් නේ දෙකක් වුණා එකක් පරවෙලා බිමට වැටුණා අනිත් එක මොකද්ද පරවෙච්ච වැඩේ ඉවර වෙච්ච එක තවත්ම හරි දෙකක් වුණා එකක් පරවෙලා බිමට වැටිච්ච එක අනිත් එක පරවෙච්ච ප්‍රොසීජර් එක ප්‍රොසෙස් එක ඉවර වෙච්ච එක අපේ ඩොක්ටර් සේලයින් දෙනවා නිදෙකට සේලයින් දෙන්න පටන් ගන්නවා කියන්නේ සේලයින් වලට මොනවා වෙන්න පටන් ගන්නද ඉවර වෙන්න පටන් ගන්න. අන්තිම බිඳුව ඉවර වෙනකොට දෙකක් ඉවර වෙනවා. එකක් සේලයින් ඉවර වෙනවා. අනිත් එක මොකද? ඉවර වෙන වැඩි ඉවර වෙනවා. එන්නනේ ඉවර වෙන වැඩේ ඉවර වෙනවා. මම කියන්න හදන දේවල් වලට ගොඩාක් වචන ඕනේ. මැරෙන්න පටන් ගන්න කවද්ද? ඉපදිච්ච දවසේ මැරෙන්න පටන් ගන්න ඉපදිච්ච දවසේ නම් අපිට මේ වෙන්නේ මොකද්ද දැන්? දැන් මොකද්ද වෙන්නේ? මැරෙනවා. අවුරුදු 21කට කලින් තාත්තා මල මැරිච්ච වෙලේ ඉවර කළා. හත් දවසකට කලින් අම්මා මල මැරෙන වෙලේ ඉවර කළා. අපි තාම ඉවර කරේ නැහැ. Now we are doing it. තාමත් අපි ඒක කරමින් ඉන්නේ continuous tense එකෙන් කියන්නේ. ඉවර කරන්නේම නැද. ඉවර තමයි කරන්නේ. තාම ඉවර නැහැ. මැරෙනවා කිව්වහම hina වෙන જાතියක් මහරගම ඉන්න. අම්මාන පාත් සාමාන්‍යයෙන් අපේ පළාත්වල මැරෙනවා ගුවහම උන් අතේනවා මුන් නෑ දැන් මේ පිට වෙන්නේ මැරෙනවා මැරිලා ඉවර හෙට උදේට කවුරු හරි කෙනෙක් ඇහැව්වොත් කොහොමද මොකද වෙන්නේ ආ මොකද කියන්නේ මැරෙනවා එතකොට අහගෙන ඉන්නේ කියලා මොකක් කියද? ආපෝ පෞ කතා උතුන කතා තමයි පූර්ණිමා කියන්නේ අනුලා කියලා අනුලා ඉස්කෝලේ ටීචර්ස්ලා කියනවා. එතකොට කියන්න ඕනේ දන්දරතනාඳුරු කවුරු හරි කෙනෙක් කෝල් එකක් දීලා හිට උදේට අහනවා hello good morning how are you I'm
आंदा है I'm fine, I'm dying. That's true. Everybody the bottom one, but what the hell are you doing on? And can you help me? That's more than 100 all. एक हिंदा मटक कियान द हाय पटंगन ने वा कियान ने म हाय टा मौका के लिए पटंगन ने हाय इधर ही लिए पटंगन हाय इधर हाय क्या निदासे आई है हाय इधर हाय क्या निदासे इधर नहीं हाय इधर हाय क्यों बरा है हाय इधर पहले वाई क्या निकिया क्यों बरा है कहाँ लग क्यों बरा जर्मन भाषा में विला कहने को हमारा क्या नहीं इवरा कहने को तिहाई ना इवरा कहने को अट पटांग करना किया ने मट इवर वेन पटांग करने को एल्ली वेनवा किया ने रह वेन पटांग करने रह वेन हो गया एल्ली वेन पटांग करने खानावा किया ने कैम इवर वेन पटांग करने को बोंड पटांग करता से होगा भाई बोंड इवर वेन पटांग करने නාන්ද පටන් ගන්නවා කියන්නේ නාන්ද ඉවරෙන්න පටන් ගන්න එකට. සිංදුව පටන් ගත්තා කියන්නේ ඉවර වෙන්න පටන් ගන්න එක. මං අහන්නේ මොකද්ද පටන් ගන්න ඉවර වෙන්න පටන් ගන්න නැත්තම්? එහෙනම් අපිට ධර්මතාවක් හදා ගන්න පුළුවන්. ඇරඹීම යන්න. නිමවීමට ඇරඹීම. Starting means starting to end. Starting means starting to end. अभियोग බන්න පටන් ගත්ත කියන්නේම ඉවරෙන්න පටන් ගත්ත කියන එකයි දැන් විනාඩි 40ක් ඉවරයි කියහන්කෝ පටන් ගන්නවා කියන්නේ ඉවරෙන්න පටන් ගන්න ඒක හින්දා අපි පස්සේ මේ මැරෙනවා කියලා කියන එකට තමයි යන්නේ යම් ගමන් කරන්න ඒක මතක තියාගන්න ඕනේ ඒක ලංවීම සෙලිබ්‍රේට් කරන්න සිහි කරන්න एक सेलिब्रेट करने तमाय कैंडल्स नी मलके कपला पुरी गाला वटे उम्बनी यार निमाली नी प्रिय दम मेसरे हट तमाय मन निमा करने इतना मांगी मत करने नए मंग करो इके तेरे मुंह हट इवर है मगे दाय हट इके टीका इवर इन बजे ने इगा वे के इधर मंग करने नए मुंह करना वाला करने वे नहीं होगा तो ඉවර කරන්න තමයි මේ දැනුත් මේ ඉවර කළානේ දැන් දැන් මං ආවට පස්සෙත් ඉවර කළානේ විනාඩි 40ක් එක ඒක නිසා හැම තප්පරයකම කොයි වෙලාවටද මේවා ඉවර වෙන්නේ අපේ ආයුෂ දැන් සංස්කෘතයේ කියමනක් තියෙනවා ආයු පරිශෝති භින්නගත විවාම්බක් කියලා ඝට කියන්නේ කලෙයි දෙන්න ගැට කියලා කියන්නේ යටින් චූටි ඉරක් යනවා කියලා කියන්නේ ඔය ඒවට කියන්නේ ඉරක් යනවා කියලා මම තමයි චූටි සිඳුරක් තියෙන මැටි කලයක් චූටි සිඳුරක් ලීක් එකක් කාන්දුවක්
තියෙන කලයකට වතුර එකක් පුරවපුවාම කාන් දෙන්න පටන් ගන්න කොයි වෙලාවද පුරවපු වෙලාව ඉදලා වෙන එකම දේ මොකද්ද කාන්දු වෙන එක බලන්නකො කාන්දු වෙලා ඉවර වෙනවා ජලේ ඉතුරු වෙනවා කල්ලි ඒ වගේ ඇඟක් උපදිනවා කියන්නේ ඒ ඇඟ ඇතුලේ ආයුෂ ප්‍රමාණයක් තියෙනවා ඉපදිච්ච දාන්දල ආයුෂ කාන්දු වෙලා ආයුෂ ඉවර වෙනවා ඉතුරු වෙනවා ඇඟ අපි කියනවා මල නෙමෙයි ඒ ඇඟ ඇතුලේ තිබිච්ච ආයුෂ ඉවර කරලා දැන් මේ දැනුත් අපි ඇඟේ තියෙන ආයුෂ ඉවර කරනවා ඔය ජගත් මහත්යල ගුවා වගේ ඉරහන්දතරු පවතින තුරු ඔය තියාගෙන ඉන්න බෑ අමරවරම නෑ ඒක හින්දා කොයි වෙලාවෙත් මේ කරන්නේ ඉවර කරන වැඩක් අපේ රටේ සමහර ජාතීන් ඉන්නවා සමහර ජන වර්ග ඉන්නවා ඒක තේරුම් අරගෙන ඊගාව පරපුරට ඉතුරු කරන අය ඇඟ ගැන අවධානයක් මලත් ඒ බොඩියට ගණන් ගන්න මොකක්වත් ඇත්තෙත් නැහැ එයාගේ කොටස කළා මල ඊගාව කොටසට බාර දුන්නා අපි හිටියේ එහෙම මං ගියා ඊජිප්තුවට මිසර ඊජිප්තුවට ඊජිප්තු තියෙන පිරමීඩ්නේ ඒ වයිනේ කතා කරලා වැඩි තරම් කතා කරන්න වැඩක් නැති තරම් ලොකු පිරමීඩය ලංකාවේ ඇමතිවරයෙකුත් හිටියා මං යනකොට ඒ පිරමීඩේ ගාව මාත් කතා කරුවා මං පිරමීඩ වලට ගොඩ වෙන්න බෑ පිරමීඩ වලට රින් ගන්න තියෙන මං පිරමීඩේට රින්ගුවා ඒක දීග කතාවක් මට ඒක රින්ගල ඉවරනාට පස්සේ මෙන්න මේ ශාලේ වගේ අතර ගුණයක් විතර ලොකු හිස් අතරස් කාමරයක් ඒකේ තියෙනවා මොකුත් නැහැ ඒකට බඩ ගාගෙන ඉනි මගක් දිගේ රින්ගගෙන ගිහිල්ලා ආපහු ඒ විදිහටම ආපහු ඇවිදින්න බලාපන් මොකුත් නැහැ ඒක රින්ගපු ටික විතරයි රින්ගපු චූන් එක තියෙනවා ඔබෝ ඒකේ චූන් එකක් තියෙනවා ඒකයි ඇවිදilla මට තේ හිතුණා මෙන්න මෙහෙම 33,000කට වඩා අධික වෙහෙර විහාර අපේ පන්සල්වල තියෙන චෛත්‍ය රාජන් වහන්සේල එකකවත් මිනිස් ඇඟක් නැහැ මේගොල්ලෝ සුසාන භූමි කියලා වෙනම සුසාන භූමි අපි ගාව තිබුණා හැබැයි චෛත්‍යයක ඇඟක් නැහැ ටූටන් කාමන් රජුවන්ගේ නෙෆර්ටාරි දේවියගේ බිරිඳගේ බොඩිස් තියන්න කරපු දේවා දැන් තේරුම මොකද එන්න වැදගත් නැහැ කියලා අපි තේරුම් ගත්තේ අනුරාධපුර යුගයටත් පස්සේ ඒ හින්දා කෙත් වතු තියෙනවා ඇඟවල නැහැ දාගැප් තියෙනවා ගෙවල් නැහැ රාජමාලිගා සහ ආරාම පරිශ්‍රයන් තියෙනවා සාමාන්‍ය ජනතාව වාසය කරපු තැන් ඒ මිනිස්සු හදාපු වැව් ඇත මිනිසුන් නැත ඇයි වැදගත් සම්පත ජාතියට ඉතුරු කරලා මිනිස්සු මල අපි සම්පත නැති කරගෙන මිනිස්සු ඉන්න බලන්න ඉතුරු කරමු සම්පත හැබැයි දැන් සම්පත ඉතුරු කරලා ඇඟවල් මරුණට කමක් නැහැ කියලා හිතන මිනිස් ඉන්නවා එහෙට අවුරුදු 40 මලට අදාළයි කොටස කළා ඉතුරු කළා අපේ තාත්තා මිය යනකොට වයස අවුරුදු 72යි නම් තාත්තා මියකොස් දැනට අවුරුදු 12යි නම් එහෙනම් තුමලා ගියා අලගෙදර තාත්තා මිය ගිහින් අවුරුදු 12යි තාත්තා මිය යනකොට අවුරුදු 72යි තාත්තගේ දැන් වයස කීයද තාත්තා මිය ගිහින් අවුරුදු 12යි දැන් තාත්තා මියගෙන් අවුරුදු 12යි තාත්තා මිය යනකොට තාත්තාගේ වයස අවුරුදු 12යි තාත්තාගේ දැන් වයස අසුතරේ ඉන්දියා නම් නෑ කීරුද 72 හිටියා නම් හිටපු දවසේ
සියයට මොකද උනේ? සිය බබා. සිය බබා වුණා. ඒ රාජ්‍ය කෙනෙකුත් ඉන්නේ ඇයි? ආච්චි බබා වුණා. ඊට පස්සේ අර චූටිදු අම්මා වුණා. එක්කද? දැන් තව ටික දවසක් ගියාට පස්සේ බබාට 70 වෙනකොට අම්මට කියනවා ආය බබා දැක්කද ආච්චිල බබාල වෙනවා සීයල බබාල වෙනවා බබාල ආච්චිල වෙනවා නේද ආච්චිල නිකන් බබාල වෙන්න හදන දැන් එක මෙන්නත් බබාල නේද බබාල වෙනවම තමයි නොවි ඉන්න පුළුවන්ද එහෙම වෙන්න බෑ ඔච්චර උස නේද තව එකක් හදන්න මේ හොසවන්න විදියට බයි එතකොට ඒක හින්දා මේ අපි මගේ තාත්තාගේ ඇඟ තාත්තා අත ඇරලා වෙන කෙනෙක් බවට පත් වුණා ඒ මගේ තාත්තා නෙමෙයි ඇඟ වෙනස් හැබැයි ඇඟ විතරක් වෙනස් එහෙනම් මොකක්ද මේ කරන්නේ we are exchanging bodies changing in exchanging bodies මාරු කරනවනේ මේ ඌව මාරු කරනවා ඒක නිකන් හරියට රුපියල් ඩොලර් කරනවා වගේ ඩොලර් යුරෝ කරනවා වගේ යුරෝ ආය ඩොලර් කරන පාඩු වෙනවා වගේ වැරදි වචනක් අන්නට කිය වෙනවා එතකොට ඇත්තම කිව්වොත් මේ ඇඟ වෙනස් කරලා වෙන ඇඟක් තමයි අන්න දැක්කද අර සින්දුවේ ඉතුරු කොටස පෙළපත්ත නම් වෙනස් වෙලා ආයෙත් මෙලොවට එනවා එහෙම මිසක් කිසිම දිනක අපි මැරෙන්නේ නැහැ ඉරහඳ දරුවා කියන තුරු කියලා මුලින් ඉවට අඟට කියන්නේ වෙන බණ. පෙළපත නම වෙනස් වෙලා ආයෙත් මෙලොවට එනවා. දැන් මේ බබාලගේ පෙළපත නම වෙනස් වෙලානේ මේ වෙද්දී. කොහොමද දන්නේ කවුද උනේ කියලා? ගිය ආත්මේ මේ රටට විරුද්ධව වැඩ කරපු උන් සිංහල වෙලා ඉපදිලා නැද්ද එමෙතුමා? රටට විරුද්ධව වැඩ කරලා තුවක් හොරන් ඉදි තියාගෙන මරාගෙන මැරෙගෙන මැරිගෙන මේ රට කණ්ඩම ආපේවුම් අපි අතේ ඉඳලා නැද්ද හා ඉන්නවනේ වැරදුනාද මට නෑ නේ ඒ වගේම මේ රට කණ්ඩ වගේම බලාගෙන ඉඳලා මරාගෙන මැරිච්චුම් සමහර ලාට ওই බටේ රටවල වල තිබිලා තියෙනවා ඒ වගේ ඇඟවල් තමයි අපි වෙනස් කරන්නේ ඇඟවල් තමයි වෙනස් කරන්නේ කාමික පින්වත්නි තව විනාඩි 10කින් බණ අවසන් එක කාරණාවක් තියෙනවා ඔබට හිතන්න සහ මේ කාරණාව මේ කරුණ දැක්වීමෙන් පස්සේ කරුණ දැක්වීම හතර අවසන් බණත් අවසන් ලොකු පාරක් තියෙනවා ඒ පාර රවුම් පාරක් ඒ පාර මහරගමෙන් පටන් අරන් නුගේ ගොඩින් කිරලපනේ බොරල්ලේ ආපහු බතර මුල්ලේ කොට්ටාවේ ආය මහරගමෙන් එහෙම එන ලොකු රවුම් පාරක් අපි හිතමු මේ රවුම් පාරේ මැද්ද තියෙනවා විශාල ආවාටයක් මැද්ද ආවාටයක් වටේට ලොකු රවුමක් පාර රවුම් මේ පාරේ ගහලා තියෙනවා නම හැබැයි ගම්මාන පාර රවුම් ගියේ තියෙනවා ඒ වගේ පාරට නමක් ගහලා තියෙනවා එකම දේ මේ රවුම් පාර රවුම් එක පාරක් එක නමක් නෙමෙයි තියෙන්නේ දැන් එක තැනක
ඒ පාරට නම ගහලා තියෙනවා. ඒ රවුම් පාරේ චුට්ටක් දුර ගියාම ඒ පාරටම තනමක් ගහලා තියෙනවා. ඒ රවුම් පාරේ තව චුට්ටක් ගියාම තව පාරක් ගහලා තියෙනවා වෙන නමක් එක්ක. ඔන්න එක්කෙනෙක් යනවා. පාරට නමක් ගහලා තියෙනවා කිරි පාර. මිල්ක් රෝඩ්. කිරි මණ්ඩල පාර නෙමෙයි කිරි පාර. ඉතින් ඒ දෙකද තියෙන කිරි බෝතල් සූප්පු. දැන් මේ කිරි පාර සූප්පුත් දුර ගියාම එතන ඉඳලා ඒ පාරට ගහලා තියෙන ටොයිස් රෝඩ්. සෙල්ලම් බලුමාව. අර කිරි පාරේ තුට්ටක් ගියේ එක්කෙනා ඔන්න යනවා එයා ඉන්නේ සෙල්ලම් බඩු පාරේ. එච් ඔව ඉන්නේ. ලු. සෙල්ලම් බඩු පාරේ. එතන සෙල්ලම් බඩු පාරේ දෙපැත්තේ මේ තියෙන සෙල්ලම් බඩු තියෙන ප්ලාස්ටික් සෙල්ලම් බඩු, යකඩ සෙල්ලම් බඩු, වාහන බැකෝ යන්ත්‍ර සෙල්ලම් බඩු තියෙන. ඉතින් ඒව රවුම් ඒව තියෙන හතරස් ඒව තියෙන අපාරේ උඩ ගන්නවා, මා බිම ගන්නවා, බිම ගාපම අපාරේ උඩ යනවා. අමාරුව කරෙක් 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 කරගෙන පත්තු වෙනවා. අමාරුව කඩේ තියද්දි නිවෙනවා පත්තු වෙනවා, නිවෙනවා පත්තු වෙනවා, නිවෙනවා පත්තු වෙනවා. ඒවා ගෙදරගෙන ආපුවාම නිවෙනවා රෝප් වෙනවා, නිවෙනවා රෝප් වෙනවා. කඩේදී නිවෙනවා පත්තු වෙනවා. ගෙදරගෙන ආපුලා ඉඳලා නිවෙනවා රෝප් වෙනවා. පත්තු වෙන්නම නෑ. දැන් සෙල්ලම් බඩු පාර ඉවර වෙනකොටම ඒ පාරටමයි නම ගහලා තියෙනවා මොන්ටිසෝරි රෝඩ්. සදරු පාසල් මාව. ඉතින් දෙපැත්තේ ওই චූටි චූටි දැල් ගහපු මේ පොඩි පොඩි ශාලා එකේ ඉන්නේ ටීචර්ලා ඉන්නවා. ටීචර්ලා නටනවා. ඒගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ අනිත් අය වගේ. ඉතින් එහෙම එකක් තියෙනවා. ඒක ඉතින් මේ අයන්න ගහලා නැහැ. ABCD ගහලා තියෙනවා. අයන්න අයන්න තමයි උගන්වන්නේ. ABCD තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මොන්ටිසෝරි රෝඩ් එකේ ඉතින් ඔන්න මොන්ටිසෝරි පාර. ඒක ගිහින් ඉවර වෙනකොට මොන්න ගිහින් වැටෙන්නේ මොකද්ද? ස්කූල්ලේ. පාසල් මාමට. ඉතින් මේ දෙපැත්තේ තට්ටු 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 වෙන්නේ කියලා යෝකන් යනවා, ටීචර්ලා ඉන්නවා, සංගීත ටීචර්ලා ඉන්නවා ගොඩක්. ඉතින් නටනවා, සින්දු කියනවා. අංගාධ්‍යක්ෂකවරු ඉන්නවා. ඉතින් මහා ගොඩක් ඉතින් කට්ටිය. ඒ ස්කූල්ලේ එක ඉවර වෙච්ච ගමන් පාර දෙදෙනා තුනකට. ඒ පාරමයි කොටස් තුනකට බෙදෙනවා. එකක් යුනිවර්සිටි රෝඩ්, අනිත් එක වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් රෝඩ්. දෙපැත්තේ තියෙන මැද්දි කැලයක් තියෙනවා. සමහරව යුනිවර්සිටි රෝඩ් එක යනවා, සමහරව වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එක යනවා, අනිත් එකම ගැටි පය. දැන් මේ පාර ඉවර වෙච්ච ගමන්ම පාර ලස්සනයි. පාරම වෙන්න සෝසමයි. බිමට සමනල තට්ටු. දෙපැත්තේ හාට් හාට්. සුවඳයි සිහින් සරේ මියෝරු හඬි ගෑනෙගි. අඩාන්ද කාර. මොකද්ද පාරේ නම? මල් මාවත. ෆ්ලවර් රෝඩ් නෙමෙයි මල් මාවත. ෆ්ලවර් රෝඩ් කියන්නේ අපේ. අහ් ලොබෝහත් රගේ වගේ මල් මාවත්. ඉතින් මේ මල් මාවතේ යනවා. ඉතින් හරි ලස්සනයි ජීවිතේ බරක් නැහැ. යනකම් ඉතින් කවුරු හරි අතින් අල්ලගෙන සින්දු බුද්ධියේ කියනවා ජගත් මාත්‍යලා වගේ මේ මල් පාර දිගේ එල්ල සමදල කියාගෙන දැන් මේ පාර දිගේ මේ පාර දිගේ ඉතින් යනකොට මේ ආන්දමන් මුකුවන්නේ. ඉතින් ආ මේ රටද ධාතියද ආගමද ඉන්නේ මුකුන්ද කරන්නේ මේ මොනවාක්වත් නෑ. අරදලක් නෑ මුකුවන්නේ. අර මේ පාර ඉවර වෙනකොටම පාර කැදේ. කාපට්නේ, කොන්ක්‍රීට්නේ, අර රෝස් මලුත්නේ,
හාට් හාට් නේ මේ මුට දාලා තිබිච්ච රෝස මල්ලි ආනව තර සමනල තත් අන්ධකාර පහරට නමකුත් ඒ පාර පටන් ගන්න තැනම අර ෆ්ලවර් රෝඩ් එක ඉවර වෙනකොට චූටි කෑල්ලක් තියෙනවා ඒකට නම දාලා තිබුණා කච්චේරිය පාර කියලා. ඒ කච්චේරිය පාරෙන් පස්සේ තමයි ඔය කියන අන්ධකාර පාර දැන් ඉතින් යනවා. ආවේ කොහෙද ගියේ කොහෙද මතක නැහැ අල්ලන් ආපු සමතරම් කියනවා. සමතරා වෙන එකෙක් අල්ලගෙන යනවා. මේකට හරිනම් බඩල්ලන් ඉනා වෙන්න නෙමෙයි තියෙන්නේ අඩන් දෙන්න. දැන් ඔන්න ඔය පාර ඉවර වෙන කොටම පැටෙන්නේ මොන පාරද? කනත්ත පාර. කනත්ත පාරේ ගමන් නැහැ. කනත්ත අර රවුම් පාරනේ දැන්. රවුම් පාර ඉවර වෙන කොටම දකුණට හැරෙනවා. කොනට හැරිච්ච ගමන් වැටෙන්නේ ආවාටට. ඒ දකුණට හැරෙන්න පුළුවන් මේ පාරේ ඕන. අර මල් පාරෙන් හැරෙන්න පුළුවන් මේ ඉබිරියද පත්තරේ ගියා එකෙත් දෙන්නේ කියන්නේ. මල් පාරෙන් දකුණට හැරෙන්න. ඒතර මේ ළඟදී අර රෝස මලක් වගේ පොඩි ළමයි ඔන්න ලදරු පාසලේදී පාසල් ප්ලේන් එකේදී දකුණට හැරෙන දකුණට හැරිච්ච ගමන් වල හැබැයි පින්වත් මේ එකක් මතක තියාගන්න කොත්තනේ හැරුණා වලේ තමා වලට ගියොත් උඩින් එනවම තමා කිරිබාරේ එහෙම බාරට ගියා වලට වැටෙනවා කියන්නේම යටි ගිල්ල කිරිබාරේ කිරිබාරේ ආවම මොකද වෙන්නේ ආය මොන්ටිසෝරි රෝඩ් ආය මල් පාරේ ආය හොස්පිටල් රෝඩ් ආය කනත්තේ ආය වලේ ආය කිරිපාරේ දැන් මේ ගමනේ යන මොකද්ද මේ ගමන සංසාර ගමන මේක තමයි ගරු එමුතුමනි උදේ ඉඳලා ෆොටෝ එකක් ගැහුවොත් ධර්ම චක්‍ර මේ ධර්ම චක්‍ර මේ පාරේ දකුණට හැරුණොත් වලේනේ වමට හැරෙන්නද වමට හැරෙනවා කියන්නේ නේවා හතර ගමන වමට පනින්න බෑ වමට වැටෙන්නේ නෑ වමට පනින්න ඕනේ දකුණට පනින්න ඕනේ දකුණට වැටෙන්නේ මේ පාරේ ගහලා තිබිච්ච බෝඩ් එක මන් දැන් මේ පාරේ බෝඩ් එකක් තිබ්බා ඉංග්‍රීසියෙන් ගහලා මේ බෝඩ් එක කවුද එකේ ගලවගෙන ගිහිල්ලා ආයි මේකේ ගහලා අන්න පොට්ටාලි මන් දැක්කා මේ සංසාර පාර දිවිච්ච බෝඩ් එක ගහලා ගිහින් ආයි ඉංග්‍රීසි
මොකද තියෙන්නේ non stop in autumn මේ හතර පාරේ ගහපේක මුං ගහලා ආයි මේක non stop autumn මේකේ නවත්තලා ඉන්න බෑ අපෝ වෙරෙන්න බෑ දැන් මම මේ සැරේ 60 වෙනි අවුරුද්දනේ ලබන පාරක් ගන්නවා මං 60 මේම හිතන්නේ තව අවුරුදු 7ක් 8ක් යනකම් 60ම ගන්නවා එහෙම පුළුවන් එහෙම නැත්නම් මං හිතන් ඉන්නවා ලබන පාර ගන්නවා 59 ඊගාව සැරේ ගන්නවා 58 එහෙම පුළුවන් non stop දයන්දමෝ ආපු පාර මතකයි යන පාර මතක නෑ දන්නේ නෑ මේ සූත්‍රයෙන් දැනගන්න පුළුවන් යන්න තියෙන පාර කොතනද කියලා හින්දුවතු ඊයේ කියවේ මේ යන්න තියෙන පාර ඉදිරියට ඕ ටික තමයි යන්න තියෙන්නේ කිසිම සැකයක් නෑ ආපු පාර දැනගත්තත් දැනගන්න අමාරුවක් නෑ යන්න නියමිත පාර කොතනින් හරි දකුණට හැරිල්ල වෙනවම බය වෙන්න දෙයක් නැහැ කිරි පාරෙන් උඩට එනවම පිළපත නම් වෙනස් වෙලා ආයෙත් කිරි පාරෙන් ළුවට එනවම තමයි ඒක කියන්නේ සංසාර චක්‍රය ඒක ලස්සන තැන්දාම ධර්ම චක්‍රය වගේ එහෙනම් අනවර අනමතග්ගෝයම් වික්කවේ සංසාරෝ පුබ්බා කෝටින ප්‍රඥායති මහණෙනි මේ සංසාරේ පෙර කෙලවරක්ද නැත පසු කෙලවරක්ද නැත ඇයි රවුමක් ඇත රවුමක ඇරඹෙන තැනක්ද නැත ඉවර වෙන කොනක්ද නැත ඉමක් නැත කොනක් නැත ගමනක් ඇත ඒක හින්දා සංසාරේ තියෙන යන්න මෙව නෙමෙයි සංසාරේ යන එක අපි කරන්න ඕන දෙයක් නෙමෙයි සංසාරේ තියෙන තේරුම් ගන්න සංසාරේ යන්න දෙයක් නෑ යනවා නොස්ටොපින් ඔටෝනි අපි ගියත් නොගියත් සංසාරේ තියෙනවා ඒක හරියට මැෂින් එකකට වැටිච්ච මොකක් හරි අමුද්‍රව්‍යයක් වගේ ඊගාවට එන්නේ වෙනවම තමයි ඒක අපි අලුතෙන් ගන්න දෙයක් නෑ ඉතින් අපි සංසාරේ හරි අමාරුයි යන්නේ ජීවත් වෙන්න හරි අමාරුයි මේ කාලේ මේකයි කියන්නේ නටන දෙයක් නෑ ඉතින් එහෙම යනවා ඒකේ ආන් අරතරින් එනවම තමයි ප්‍රශ්න තියෙන්නේ දැන් එක්කව කරගත්තොත් මග උපකරණ ඒ ටික අරන් පොඩට එන්න පුළුවන් එහෙම නැතුව මග උපකරණ නැතුව නිකන් එනවා ඒතකොට ගමන යන්න අමාරුයි ඒතකොට දුෂ්කර ගතියක් දුගතියක් දෙයනේ කියලා සල්ලි ටික උත්තරන් ගියොත් ගමන සුකර ගතියක් සුගතියක් කාරුණික පින්වත්නි උවමනාකම තිබුණේම සසරහා ඇඟ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නයි එහෙනම් මේක අධිසාන්ද්‍රණ බණ මම දන්නේ අධිසාන්ද්‍රණ වලට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා ස්මැක් එහෙම කියන ස්මැක් නෙමෙයි මොනවද ඒවට කියන්නේ අර චුට්ටක් දාලා ඊට පස්සේ වතුර ගොඩාක් දාලා බීම හදන්න සංකේත වගේ එහෙන්නේ කොන්සන්ට්‍රේට් හරි ඒ චුට්ටක් දාලා ඒ එහෙම බණක් මම මේ කිව්වේ ඒකට වතුර චුට්ට වතුර ගොඩක් දාන්න ඕනේ සීනි දාන්න ඕනේ ලුණු දාන්න ඕනේ දෙහි දාන්න එහෙම ලුණු දෙහි සීනි දාගෙන පස්සේ බලාගන්න දැනට මේ අධිසාන්ද්‍රිත කොටසක් තමයි මම මේ කිව්වේ. ඒක නිසා මේ සියලු කාරණා අද ඔබේ අවධානයට යොමු වෙන්නේ මේක දින 7කට පෙරදී අභාවයටපත් ආදරණීය මව චන්ද්‍රලතා වික්‍රමසිංහ මෙතිතුමිය එතුමිය ආදරණීය විදුහල්පතිනියකගේ සහ විදුහල්පතිවරයෙකුගේ දියණියක් මම ඉතින් පවුලේ 4 වෙනි හැටියට තුමිනියක් හැටියට ඉපදිලා ඊට පස්සේ එතුමියක් ගුරුවරියක් දරුවෝ 4 දෙනෙක් බිහි කරලා එයින් දොස්තර මහත්තයෙක් ලෝකප්‍රකට සංගීතඥයෙක් ගුරුවරු ගුරුවරියන් දෙපළ මොනගුරු විනිවිදියන්
නවදෙනෙකුගේ ආදරණීය මිත්තනිය මේ සියල්ලම දැකලා බලලා වයසෙන් අවුරුදු 86 හැමාරක් ආයු වින්දනය කරලා භාවයට පත් වුණා එතුමියට මේ පින් වේවා නිවන් සුව වේවා කියන්නේ වසර 21කට පෙර නැසී ගිය LKJ වික්‍රමසිංහ මැතිතුමන්ටද මේ පින් වේවා නිවනින් සුවය වේවා කියලා සාදු කියන්නේ දේශාංජලි ජගත් පූර්ණිමා ප්‍රභාත් යන ආදරණීය දරුවන් ඒ දරුවන්ගේ කලත්‍රයින් ඒ වගේම මුණුබුරු මිනිබිරියන් අදවසේ මේ සපත් සම්භාවනීය අපේ පින්වත් පිරිස ධර්ම ශ්‍රාවකේ ඒ ඇතුළු කොට ඇති මේට උපකාර සියලු දෙන අභාවයට පත් වූ දවසේ සිට අද දක්වා මේ වෙනකම් උපකාරක වූ සියලු දෙන ඇතුළු හැමද නිරෝගී සම්පත චිර ජීවනයේ ශාන්තියම වේවා අවසන අපි කවුරුත් සිතන පතන අමානුෂික නිවනේ සනසීම වේවා කියලා සාදු ආකාශත්තං ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාශත්තං ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාය චත්තාරෝධන්ති ආයවන් සුඛං වලං සාධු 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 මෙවන් හරවද්ද ලද සෙනින් එසෙනින් ඔබට සමීප කරවන්නට අප හැම විටම සූදානමින් ඉන්නවා ඔබ කල යුත්තේ මාතොට YouTube නාලිකාව subscribe කර bell icon එක බලාත්මක කොට තබා ගැනීමයි జగත් නදී තීරේ ගලා යන සබඳ මේ මාතොට